විශේෂෙන්ම අපි දැක්කා පෞගිය දවස්වල අලු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ විශේෂ පුරජණ පෙරමුණේ සහයෝගි උඩ බලයට පත්වීම උඩ එතුමා පාර්ලිමේන්තුවය කරපු ඒ රජාසනය කතාව හෙමනැත්තං තුමාගේ පළමු කතාව තුළ එතුමා ලොකු හැඟවීමත් දුන්නා මේ රට එතුමා ලෑස්්‍ර ප්‍රජාතන්ත්‍රවාදීව මේ තිබෙන ප්‍රශ්න ගැන බලලා වැඩකරගෙන යන්න කියන කතාාව ඒ තුළද සියලු දෙනට මතක්වුණනා විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැත්තුමා දෙද එක අගමැතිවරයා හැටියට පත්වනාට පස්සේ. එදා මේරටේ විශාල යුද්ධයක්තිබුණ. ඒ යුද්ධෙත් එෙක්ක ආපු අපි දැක්කා මේරටේ යුද්ධය පවතින වෙලාේ දෙදාසකේ ඇතුමා අගමැති වුණට පස්සේ. Lල්T සංවිධානයයක්ත් එක්ක ඇතුමා සසාමගියසූම අත්සංකරගෙන. මාර්ක ාක ඉවත් කරමකින් ඒවාගේ හමුදා තිප්පොලවල් ඉමත්කමයිින් ලොකු සාමාය සඳහා ලොකු ව්‍යාපාරයක් එතුමා එදා පෙන්ඩුව. ඒදා එල්ටට සංවිධානය කියල කියන්න අපිදන්න අපේ රටේ බිහිවෙච්ච දරුණුම ගණය ප්‍රච්ඩත්තයල් කරන ත්‍රස්තවාද කටයුතු කරන සංගවිධානය. තිේ එවැනි සංවිධානයයක් එක්ක පවා එතුමාට එදා පුළුවන්කම ලැබුණා සාමගවසූ මස්සංන් කරල සාමසාකච්චාවල් පටන් ගන්න. තොර අපිට පේනවා දෙදහස් මේ බිසි දෙකේ අවුරුද්ධය තුළ මේ ඇතිවෙච්ච රාජපක්ෂව පාලනය තිබෙන අපෝසත්කම උඩ ආර්ථික පරිහානියක්ත් එක්ක ඒ ඇතිවෙච්ච ජනතාවගේ නැගිතීම එදා එතුමා විපක්ෂය ඉන්නකොටත් ඒ සාධාරණය කර. පාර්ලිමේන්තු වටලන එකත් එතුමාකඒ සාධාරණය කියය. එහෙම කතා කරලා එතුමා අගමැති වෙනකොටත් ඒ ගොල්පේ සරගලය බලාගන්න එතුමාගේ පක්ෂ නියෝජ්‍ය නායකාව එතුමා පත් කලා. එහම කතාකරපු රනිල් වික්‍රම සිංහ ජනාධිපතිවරයා ජනාධිපති වුණාට පස්සේ අපිට පේනවා සම්පූර්ණයෙන්ම අනිත්පැත්ත හැරිලා දැ මේක මර්ධනය කරගෙන පරන්න ඇන්ට පටන් අරන්තිබෙන. ප්‍රේදා Lල්..T වගේ බිහිසුණු තස්තවාද සංවිධානයක්ක් ගියවසු මස්සං කරලා අනිල් වික්‍රමසිංහ මැතුමට වැඩ කරන්න පුළුවන් උනානං. අපිට තියෙන ගැටලුව තමයි. මේරටේ දුක්පවිදින ජනතාවගේ රාජපක්ෂ පාලනයවිසින්. ඇති කරපු ආර්ථික අහයනිය හා මේරටේ කඩාවැට්ටීම උඩ මේ නගිටගෙනාපු තරුණ ප්‍රජාවත් මෙරටේ ජනතාවත් ඒකට විරුද්ධව ඒ නගිතිච්ච නත නැගිතීම එතුමා පාලනය කරන්න ත්‍රස්තවාදී පනත පවිච්ි කරනවනන් අපින පේෙනවා එතුමාගේ දෙෙබිඩි පිළිවොත් තියෙනවා. ඒ දෙවිිඩි පිළිවෙත උඩට තමයි එතු එදා දෙදස්සකේ වැඩකරපු විදියි අද මේ. ිල්ංීධාන හා මේ ෘතිය සමිතිවල නායකෝ. එවගේ මේ අතර්ශ්ව විද්‍යාල ශිෂව සංීධානන්න නායකෝ. සස්තවාදී පනත අයටතේ අත්තඩංගුවට අරගෙන මේ යන්න වෙන ගමනක් කියනක අපිට දැපීෙන. එහමනක් මේ ගමන අපිසිලු දෙනාම නවත්තන්න ඕට. ඒවගේ මතයි ර ල් ික්‍රම සිංහ මහත් වා තාන් ගන්නවා. මේක පරාජය කරලා මේ ත්‍රස්තවාදී පනතවගේ පනතවල් දාලා පතරුණුය අත් අඩංගෝතරගෙන හිරබාරවල් වල තියාගෙන. එතුමාට මේ ගමනයන්න ජාත්‍යන්තර සහයෝගේ ලැබයි කියලා අපි නංහිතන්න එනෑ ජාත්‍යයන්තරයෙන් සත පහක් ලැබේ කියලා. මොකද දෙදස් පහළොවේ දහන මේ ආ්ඩුවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමතිවරයා වෙලා ඉන්නකොට එතුමා ජිනීවා මාන හිමිකම් කවුන්සලට පොරොන්ද අත්දුන්නා සස්වවාදී පනත අයින් කරනු අයි කියල. හ දෙදස් පහළුවේ දහන මේේ ආණඩුව තියන කාල. එවැනි පොරන්දු දීපු නායකෙක් දැන් ජාත්‍යන්තරව සියලු සංවිධානහා රෝපය සංගවිධාන ඇතුළු මානවහිම්කම් සංවිධාන අද වෙනකට මේ තස්තවාදී පනත පවිච්චිකිරීම අද නො හෙලා දැකලතිේෙන. ඕුන්ගේ විරෝධතාවය පළ කරලා තිබෙනවා. එහෙමනං මේරටේ. ජාත්‍යන්තර සහයෝගේ ලබාගන්න පුළුවන් කියලා ආ්ඩුව හිතනවනම් මනං හිතාාන නෑ කවුරුත් සහයෝග දී කියලා. මොද ජා්‍යන්තර සංහිධාන අද වෙනකොට පැහැදිලිුව කියලා තියෙනවා මේ පාර්ලිමේන්තුුව තුළ නියෝජනය වෙන්නේ විකෘතිවෙච්ච ජනමතයක්. එහමන රනිල් වික්‍රම සිංහ මතිතුමා මේ මර්ධනය තුළ එක පැත්තෙකින් එයා පෙන්න්නනවා ආණ්ඩුවට මහපොළොවේ සහයෝගයක් නෑ. ර්ලිේන්තු එලියෙ ඉන්න ජනතාවගේ සහයෝගයක් නෑ. ඒ සහයෝගයේ නැතිහින්දා. ඒ නැගිටගෙනන ජනතාව පාගන්න ඒන ජනතාව මර්ධනය කරන්න. එතුමාට සස්තවාදී පනත් වගේ එක එක අනපනත් අද අවශ්‍ය වෙලාතියෙනවා. ඒහින්ද අපි කවරුවත් තේරුන් ගන්න ඕනේ හැමෙක්ක නම තේරුන්ගන්න ඕනේ ාත්‍ය අන්තරයත් මේක දෙයා බලාගෙනඉන්නේ. එහින්ද තවතව වෙන්නේ මෙරටේ ආර්ථික අහයනිය වැඩි වෙනවා. මෙරටේ උද්දමනේ වැඩිවෙනවා. ජා්‍යන්තර වශයෙන් කපිට ලබාගන්න පුළුවන් උදව් උපකාර සියලු දේවල් රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින්ම නැති කරනවයි කියනක. අපි සිවරු දෙනාටම මේක පිළිගන්න වෙනවා මේක තේරුම් ගන්න වෙන. ඒ හින්දා. අද සමග ජන බලවේගේ හැටියටත්. අපි කොන්දේසි විරහිතව මේ සස්ත පනත පාවිච්චි කරලා මේ ශිෂ්්‍ර සංහිධානෝල නායකයන්වා අත්තරංගුවට ගැනීම අපි හෙලාදකිනවා. එවගේම මේක මීත වඩා සියලු අපේ රටේ ඉන්න සිවිල් සංවිධාන දේශපාලන පක්ෂ එකතු වෙලා. ආඩුවේ මර්දන නීති පරාජය කරන්න වැඩ කරන්න ඕනේ කියන එක අපි ප්‍රකාශ කරන්න කැමැති. අපේ රට නැවතත් ඉතා තීරණාත්මක සදිිස්ථානයකට පැමිල් ල තිබෙනවා. ඒ ඒ පැමිණීම මට පෙරකතා කරපු නියෝජිතවරු කිවෝ වගේ ජනතාව ඒකරාශ වෙලා ඉතාම කාලකන්නේ රාජපක්ෂ පාලනය පැන්නීම වෙනුවෙන් ලක්ෂ ගණනින් ජනතාව එක තුළ ලබාගත ජයකරාණය. ආපත්සු හැරවීමේ බරපතුල කුමන්ත්‍රණයක් මේ රනිල් වික්‍රමසිංහ කියන වහල් ජනාධිපතිවරයා අද ක්‍රියාත්මක් කරගෙන යනවා. ය ජනගත් නෝනේ මේ රටේ ජනතාවගේ අරගලට පුොම බරපතල ඉතිහාසයක් තියෙනවා. මුල්ලෝ සටන වෙන්න පුළුවන්, නමසි හතලි සටේ කදසාම මිය ගිය, අරගලය වෙන්න පුුවන්, නමසේ පනස්සුනේ ඩගලි සේෙන්න්නකගේ ආණ්ඩුව පළවහැරපු. ම අර්තායේ වෙන්න පුළුවන් එක්දා සමස අසූේ වැඩවර්ධනය වෙන්න පුළුවන් මෙ වගේ අතිවිශාල අරගල මෙරටේ ජනතාාව විසින් ගෙනගිල්ල තිනවා. නමුත් ඒ අරගල පිටිපස්සේ හබාගෙන ඇවිල්ලා. ඒ අරගලකරුව මර්ධනය කිරීමේ ඉතිහාසයක් කවදාවක්කත් නෑ. එබොද ප්‍රජාතන්තරවාදීව ජනතාවට පාලකයන්ට විරුද්ධව තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න තියෙන ඒ අයිතිය වලක්වන්න මේවෙේ. වහල් ජනාධීපතතිවරයට පුළුවන් කමක් නෑ. වගේ මත්ක තියාගන්න. අද වෙනකොට මේ රට ඉතාම මේ ජනතාවට සහන දෙන්න කියලාපු ජනාධිපතිවරයයා මොනවද කර කරගෙනයන්නේෙ. ඊය පෙරග වැඩි කර භූමිතල් ලිටරේ රුපියල් දෙසේ පනස් ගානක දැන් තුෂය අතලියයි ලිට්‍රේ. භූසල් පාෞච්චිකරන්න කවද අහිත්සක වතුකම්කරුවෝ මේ පැල්පත්වොල ජීවත්වන ජනතාව අයිංසක දීවරයෝ ධන පපතියව පෞච්චි කරන්න බභූමිෙල්. එතකොට දෙසේ පටාහකින් භූවිතල්ිල බවැලිර කියෙලෙ කෑනෙ දුපත් නතාවගේ බඩ කොරවෙන්ඩ මේ කාලකන්නේ ජනාධපතිය ගානවා. එතොට ඒමිනිිය දන්නවා මේ රටේ ජනතාවගේ අනුමැතයක් නැති තමන් සනිකර රාජ්‍ය අන්ත්‍රයේ පොලීසිය හමුදාව මැදිකරගෙනයා ජනාධිපතිකම ගෙනියන්නේ. ඒ නිසා මතක තියාගන්න මේ රටේ ජනතා බලයක් නැති චන්දවලින් කුජීත වෙලා පරාජවෙත්ත මන්තිීවරය පත් කරගන්න බැරිවෙොච්ච. එක්සත් ජාතිපක්ෂ නායකයා. අද කාලකන්නේ මේ වස්ථාව පාවිච්චි කල් එවර වෙලා ද ඇල්ල තියෙනවා ජනාතිි පද්දදුරයට. එතකොට ඒ ජනාධි පච්චිවරයා. අද මේ ගමන් කරන්නේ. හිටලර් පන්නේ ආණ්ඩුවක් මේරටේ හදන්න. මේරටේ මතක තියාගන්න ලබන අවරුද්ධේ පෙවරවාරරි මාර්තුල තියෙන. ඔය පලාාත්පාල චන්දේර්ති යන්න මුන්ද යන්නේ නෑ. පෝටටුව හාර් රනිල් කුමන්තන කාරීව මේ චන්ද කල්දාල මිල්ටෙරිය පොලිීසිය සමඟ ආණ්ඩු ගෙනයාමේ. එමට මිල්ටරි පොලිස් රාජ්‍යයක් නිර්මාණය කිරීමේ වැඩිපිරල්ටයි මේ රනිල් රාජපක්ෂ අද කටුතු කරම යන්නේ. ඉති එනිසා මහිතොර මේරටේ ප්‍රජාතන්තරවාදය අගේන සියලු ජනු කොටස්වට. කම්කරු පන්තිය ප්‍රමුඛ. වමේ බලවේක ගොවි සංවිධාන දීවර සංවිධාන වතුකොරේ ජනතා ත්තරක් නැමයි උතුර එදමන ජනතාව. ඒකාබද්ධ කරගත්ත දැවන්ත ජනතා බලයක්. මේ රනිල් රාජපක්ෂආණ්ඩුව පලව ඇරිබයනුවෙන්. අපි ගැනිය යාම අද අපේ දවසේ කාරය බෝට පත්තුලතියෙනවා. රනි හදනොවනං ඔයවිදියට බයවදදල එයාගේමත් දෙදාස්පාලය යහපාල් ආණ්ඩුව කාලේ ජාත්‍යත්යට පොරොන්ද වනු. වවාදය වෙවැලක්වෙන් පැත. අහෝසගන්නුව කියලා. ඔයි මිනිිය පරන්දන. ඒ මින තමයි අද ්‍රස්සවාදේ වෙලක්ීමේ පරිතයි. ෙද්ජ නැතුවක්. මුණු ජාත්‍යන්ත්‍රරම ඇද. එකක් එලා යුරද්ධ වල තත්වයක් තුළ. මේ මිනි මේ ්‍රසවාදේ වෙලක්ව පරත අද පාෞ්චිකනවා. එඒ හදනවා ඇති. එය කල්පනා කරනු ඇති. මේ තුලිං මේරටේ නැගියන ජනතාවගේ වෛරය එයට පාල්ලි කරන්න පුළුවන් කියෙනවා. අපි කියන රනිල් බොට වැදුනා. ත තියාගනි රනිල්පොට වරතුනා. මධ්‍යවේදී හිතොතුනි අපි දන්නවා පහුගිය මාස කීපයක් පුරාවට අකන්ඩවාපු ජයග්‍රහණ රැසක් ලබාගනිමින් අකණඩවාපු අරගලය ඇතුළේ මහින්දට බැසිල්ට වගේම ගෝටාාවය රාජපක්සලාට ක්වේදිකාවෙන් බැහැලා ගෙදර යන්න සිද්ධ වුණා. ඒ වටපිටාව ඇතුළේ කිසිදුූ ජනතාමතයක් නැති, ඒ වගේම ජනතාවතිං ප්‍රතික්ෂේප විච්ච, රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාවේ තිබුණ පුංචිපුංචි සිදුරුභාවිතා කරමින් ජනාධිපතිදූ රයට පත් වනා. දැමේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිදූරයට පත්වෙලා මොකද්ද මේ අවස්ථාවේ දිකරමින් ඉන්නේ. අපි දන්නවා පහුගිය කාලේ වේදිකාවෙන් බැහැල ගෙදර යන්න වන මහින්දලාට බැසිල්ලට මේ වෙලාවේදී මහා වේදනාවක් තියෙනවා. එනිසා උුන් හැඩු කඳුලින් වේදනාවෙන් තමයි ඉන්න. එහනං මේ වෙලාේදී රනිල් වික්‍රම සිංහ කරන්නේ ඒ රාජපක්සලාගේ වේදනාව නැති කරණය එක රාජපක්සලාගේ කඳුලු පිහදානක තමයි මේ වෙලාවේදී රනිල් වික්‍රම සිංහලා කරමින් ඉන්නේ. ඒකට අදාළව රාජපක්සලා ගෙදරයාවන්න මැදිහත්විච්ච මේ අරගලය මේ සමාජය. යහපත් දිසානතයකට යොමුකිරීම සඳහා කැපවිච්ච. මේ රටේ ජනතාවගේ අයිතිවාසිකං වෙනුවෙන් කොන්දේසි විරහිතව මැදිහත්විච්ච, අරගලයේ ක්‍රියාකාරී සහෝදරවරුන් මර්දරයකිරීමට අදාලව ඔවන් හිරකිරීමට අදාලව මැදිහත්වීම තමයි මේ වෙලාවේදී රනිල් වික්‍රම සිංහලා කරමින් ඉන්න. එතකුට මේකෑ තුළෙම රාජපක්සලාගේ ඕමනාවට මේ අරගලකරුවෝ හිරකරමින්, රාජපක්ෂලාව සනසන රනිල් වික්‍රමසිංහ ොක්ද සිද්ධ වෙන්නේ. ඒ ඇතුළෙම රාජපක්සලා නිර්මාණය කරගන්නවා තත්වය, රනිල් වික්‍රමසිංහ වදකේ කියන තැනට පත්ගරලා නැවත රාජපක්සලා බලේට ඒම සඳහා වූ වැඩපිළිවල මේ මර්ධනය ඇතුළෙම ක්‍රියාත්මක වෙනවා. අනේ නිසා ඒ කාරණාවපිමේ අවස්ථාවේදී පැහැදිලිව කියනවා. ඒවගේම තමයි අපි දන්නවා. සිදු නතාාවමතයක් නැතුව ජනතාව ප්‍රතික්ෂේප කරපු රනිල් වික්‍රමසිංහ, කොහම රනිල් වික්‍රම සිංහට රටේ ජනතාවනෑ එ නිසා මොහු කිව්වා ජාත්‍යන්ත්‍ර සහයෝගේ ලබා ගනිමින් මේ බංකොලොත් විච රට ගොඩනගලෝකෙන කාරණාව. අපි දන්නවා මේ වෙලාවේදීත් ජාත්‍යන් ජාතින්තර දැඩි විරෝධත්වය ප්‍රකාශ කර සිටිනවා මේ ත්‍රස්ත මර්ධන පනත විරෝධතාකරුවන් වෙනුවෙන් භාවිතා කිරීමට. එතකට ඉතාම පැහැදිලි, ජාත්‍යන්තරයේ සහයෝගේ පවා නැති කරගන්න තමයි මේමලාවේ රනිල් වික්‍රමසිංහ වැඩකටයුතු කරගෙන යන්නේ. එනිසා බංකොලොත් විච්ච රට රාජිකත්වයට පත්විච්ච රට තවතවත් බංකොලොත්වීම අරාජකත්වයට පත්කිරීම පිණිස වූ වැඩපිළිවෙල මේ මර්ධනය ඇතුළේ නිරායාසයෙන්ම සිදු ීගෙන යනවා. එනිසා පියහනවා විශේෂයෙන්ම ත්‍රස්ථවාදීන් කියලා කියන්න කවුද. රටේ ජනතාව බෙහෙත් නැතුව මැරෙද්දී. තුන්වේල කන්න නැතුව ඉද්දී පෝලිංවල මැරෙද්දදි කොන්දේසි විරහිතව ඔවුන්ගේ අයිතිවාසිකං වෙනුවෙන් ඉරිච්ච කමීසේ ඇඳගෙන හිල්විච්ච බාට දෙක දාගන කුස්සට අහරක් නැතුව. අව්වේ වේලිවේලි වැැස්සට තෙමිතෙමි අරගල කරපු වසන්තලා සිරිදම්ම හාමුදුරුවලා. වගේම හසන් සහෝදරයා මෙන මේ අරගනකරුවෝ ත්‍රස්තවාදීන්ද. ඒ නිසා විහිළු සපයන්නපා රටේ ජනතාවම දන්නවා ත්‍රස්තවාදීන් කවුද කියලා මේ සියලු චෝදරාතින්නේ ්‍රානිිල් වික්‍රම සිංහලට රාජපක්සලට. ඒ නිසා පී රටේ ජනතාවටත් තාරාධනා කරනවා. විශේෂයෙන්ම මේ මර්ධනයට එරෙහිව ආදරණි අම්මේතාත්තේ සහෝදරවරණි සහෝදරණි ඔබ සියරු දෙනාම පෙරටෙන්න්න. එනිසා මේ මර්ධනයට විරුද්ධව අපි සියලු දෙනාම එකතුවෙමු පෙළගැසමු කියන කාරණාව විශේෂෙන් මතක් කරම. නිවපෝ වාරණයෙන් තොර අපක්ෂපාතිී වාර්තාකරණය.